රජයේ ආයතන උද්ධමනය පිළිබඳ ඉලක්කම් දරිද්‍රතා රේඛා සටහන් කරමින් සංඛ්‍යාලේඛන පෙළහැර පෑවත් සැබෑ ජීවිතයේ මිල ගණන් අහස උසට ගොස් බව කිව යුතුමයි. මේ කොළඹ නගරයේ එදිනදා ජීවිතය පිළිබඳව අප කළ සොයා බැලීමක්. විවිධ සමාජ තලවල උදවිය කොළඹ නගරය තුළ ජීවත් වෙනවා. පැල්පත් වාසීන්ගෙන් ආරම්භ වන ජීවිතවල සිට මහා මන්දිර දක්වා දිව යන බව කිව යුතුයි. දවසටම එක වේලක් කාලා ජීවත් වන අය වගේම වේල් තුනම හොඳට බඩකට පිරෙන කන අයත් ඉන්නවා. ග්‍රෑම් 50ක 100ක ලොකු මාළු කෑල්ලක් එක්ක එක බත් වේලක් කන්න බැරි මිනිස්සු කොළඹ ඕනතරම් ඉන්නවා. මේ දිනපතා ඉහළ යන බාණ්ඩ මිල ගැන ජනතාවගේ අදහස්. වැස්සට එහෙම මාළු නැතෝ ගියා. ඉලියර් බෙල් 200කින් 300කින් තලපත් එහෙම ගියා. කෙලවල් රුපියල් 200කින් 300කින් ගියා. පරව ගියා. ඉතෝරු කරන් 1700යි 500යි. ගන්න එන අඩු සල්ලි නැහැ මිනිස්සුන්ට ඒක. බිස්නස් ඉස්සර තිබුණා දැන් හංගක් අඩුයි. සාලේ 500ක් අරගෙන යනවන්නේ. තලපත් කෙලවල් ඔය තියාගෙන ඉන්නවා ඉතින්. 1000 ගණන් දීලා මාළු ගන්න. මේ දාට ටිකක් අඩු වෙලා තියෙනවා. පොඩි මාළු එහෙම ලොකු මාළු නම් පන්න තත්ත්වෙටම තමයි දිනන්නේ. දැන් මේ පොලේ වෙන්දට සෑහෙන සෙනඟක් එනවා දැන් එන්නෙම නැහැ ඉතින්. එළවලු අඩු වෙලා තියෙනවා. බිස්නස් අඩුයි. මිනිස්සු අතේ සල්ලි නැහැ. හාල් මාළු මස් එහෙම මිලයි. සම්බාල් නේ සෙට් කරාට වැඩන්නේ සම්බාල් තියෙනවා. ගණන් වෙට්. නාට්‍යයක් රඟපාන. ඒ නාට්‍යයට මිනිස්සු අහුවෙලා තියෙනවා. මං ගිය රටේ සම්බාල් ගත්තා 220යි. මිලක් පාලනයක් නැහැ ඒකවත්. අපි කියන්නේ ක්‍රම හදලා මිනිසුන්ට අඩුවට බඩු දෙන්න සලසන්න කියලා. කරන්න බෑ ඉතින් ගාන හන වෙනවා ගාන හන වෙනවා ඉතින් එහෙම තමයි තත්ත්වය කීරි සම්බේම දකින්නත් නෑ අමාරුයි කරන්න හරි අමාරුයි ලොකු ලොකු ව්‍යාපාරිකයෝ ඉතින් ওই විදියට අංගගෙන මේ කරනවායි කියන්නේත් මොකක් හරි වැඩි මිලක් බලාපොරොත්තු වෙනවද දන්නේ නෑ මාජනයාට ඉතින් තීනාලක නෙමේ අරයන් වෙන තාල අරගෙන ගිහිල්ලා මිනිස්සු කනවායි මිනිස්සුන් ගතේ සල්ලි නෑ ඉතින් එළවලුත් ඉතින් අරයන් 1යි 2යි වෙලදාම ගොඩක් මඩු පළතුරු නම් ගොඩක් මිල වැඩි සහල් මිලත් වැඩි පුන්නි සම්බයව නෑනේ සම්බහල් හොයාගන්නත් නෑ අමාරු ඒවා මාළු මිල බොහොම වැඩි මිනිස්සු දරා ගන්න හරි අමාරුයි දැන් බිස්නස් අන්තිමටම අඩුයි රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.